ඉතිහාසය කවදාක් මෙහෙම තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ඉන්නකොට අපේ කඳවුරේ ශිෂ්‍ය සංවිධානයක් මාහිෂයන් දෙලවණේට ඉදිරිපත් කරන්න යනකොට අස්සම් කරන්න කතිකාචාර්යවරේ කොයා ගන්න බෑ. හේතුව ෆැෂන් එක සමාජවාදී. අවුරුදු 2ක් තිස්සේ සජිත් ප්‍රේමදාස මහතුමත් මේ කණ්ඩායමත් වෙහසුණා ප්‍රතිපත්ති හදන්න. කමිටු 27ක් පත් කළා, විශේෂ කමිටු. ඒ 27න් අපේ පාලනයක් ආවොත් අපි මොනවද අනුගමනය කරන ප්‍රතිපත්තිය, වැඩසටහන මොකද්ද කියලා හරිගස්සලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය, කෘෂිකර්ම ප්‍රතිපත්තිය, විශ්වවිද්‍යාල ප්‍රජාව. ඉතිහාසයේ කවදාකවත් මෙහෙම තිබුණේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ඉන්නකොට අපේ කඳවුරේ ශිෂ්‍ය සංවිධානයක් මාහිෂයන් දෙලවණේට ඉදිරිපත් කරන්න යනකොට අස්සම් කරන්න කතිකාචාර්යවරේ කොයා ගන්න බෑ. හේතුව ෆැෂන් එක සමාජවාදී, ෆැෂන් එක මේ වාමීය දේශපාලනය. නමුත් අද 1500කට වැඩි කතිකාචාර්යවරුන් පිරිසක් අපේ විද්වත් මණ්ඩපයේ ඉන්නවා. විශ්වවිද්‍යාල පෙරාදීනි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ගන්න, ඕනම පීඨයක් ගන්න, බහුතරය අපේ මේ සමගි ජන බලවේදී විද්වත් මණ්ඩපයත් එක්ක එකතු වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදුවේ ඒගොල්ලෝ එකතු වෙලා, ශ්‍රී ලාංකික සම්භවයේ තියෙන විදේශීය රටවල විද්වතුන් එකතු වෙලා ඒක හැදුවේ. කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදුවේ ඒකත් ඒගොල්ලොත් එක්ක. ඒ වගේම සිවිල් සමාජයත් එක්ක, සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කළා. ඒවා පදනම් කරගෙන තමයි අපේ මැතිවරණ ප්‍රකාශනය හදලා තියෙන්නේ. කියවලා බලන්න. අධ්‍යාපනයේදී අපි ශිෂ්‍යන්ට අයිතිය දෙන්න උත්සාහ කටයුතු කරනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙනවා. කාල සටහනක් ඇතුව, කාල ඉලක්කයන් ඇතුව හැම දෙයකටම ඒ ඉලක්කයන් දීලා තියෙනවා. එහෙම සූදානමක් අපිට තියෙනවා. මෙහෙම සූදානමක් තියෙන වෙන දේශපාලන පක්ෂයක් තියෙනවද? නිවැරදි ලෝකේ නැගිටිච්ච රටවල් ගිය පාර යන වැඩපිළිවෙළක් වෙන කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවද? සංසන්දනය කියලා බලන්න. ඩික අනික් කණ්ඩායම් වල ඉන්න පුද්ගලයොත් එක්ක මේ වගේ දක්ෂ කණ්ඩායමක් ඒගොල්ලොත් එක්ක ඉන්නවද? බටහිර රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් රටවල්, ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ, ආසියාවේ අනිකුත් රටවල් එක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ, මැද ප්‍රදේශයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෝ මේ කණ්ඩායමේ ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් අපිට ඉන්නවා. නිවැරදි ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තියෙනවා. දැක්මක් තියෙනවා, සූදානමක් තියෙනවා. ලෝකෙ දිවිණු වෙච්ච රටවල්, නැගිටිච්ච රටවල් ගිය පාරේ ලංකාව ගෙනියන්න හරි තීරණේ ගත්තේ නැත්නම් අපිට පසුතැවිලි වෙන්න වෙන්නේ. මේ පණිවිඩයයි අපිට ජනතාවට දෙන්න තියෙන්නේ.